ලාංකිතිහාසයේ ආරම්භය ලංකාව මුලින්ම නිර්මාණය වෙච්ච තැන ලංකා ඉතිහාසයේ ආරම්භය මේ වගේ ලංකාව කියන රටක් නිර්මාණය වෙන මුලින්ම ලංකාව කියන රටක් එන්නේ පැයිනි ආ අන්නේ මුල් බීජය ලංකාව කියන රට ආරම්භ වෙච්ච තැන ලංකා ඉතිහාසයේ මුල හොයන් යන්න ඕනේ අපි එතන ඉඳලානේ පටන් ගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික නූතනට එන්න ඕනේ නේ ආ එහෙනම් මං ගියා ලාංකික ඉතිහාසයේ ආරම්භය ළඟට මං එක හොයාගෙන 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 ගියා ඔයාගෙන හොයාගෙන යද්දි පුතේ ලාංකික ඉතිහාසයේ ආරම්භය ලංකාව ආරම්භ වෙච්ච තැන යුගයට අපි නමක් කියනවා පුතේ ප්‍රාග්ඓතිහාසික යුගය ප්‍රාග්ඓතිහාසික යුගය ඔන්න බලන්න මම විනාඩි 10කින් ප්‍රාග්ඓතිහාසික යුගයේ ඔයාලගේ ඕ ලෙවල් වලට අහන නෝට් එක ඉවර කරනවා විනාඩි 10ෙන් ඔයාලට පුළුවන් වෙනවා මේ විනාඩි 10 ඇතුළත ආය ඔයාලා ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න නැහැ මේ වීඩියෝ එක බලලා ඔයාලට මේ විනාඩි 10 ඇතුළත මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ අපේ ලංකාවේ මුල්ම යුගය කටපාඩම් කරවනවා මේක තමයි පුතේ ප්‍රාග්ඓතිහාසික යුගය පාඩම් කරන්න තියෙන ෂෝට් නෝට් එක ෂෝට් නෝට් එක මං කිව්වා නම් මගේ පතරංග හැලි නැහැ කියලානේ ආ හරි ප්‍රාග්ඓතිහාසික යුගය අපේ ලංකාවේ මුල්ම යුගය අපේ ලංකාවේ මුල්ම යුගය මෙන්න මේ ප්‍රාග්ඓතිහාසික යුග පිළිබඳව ඔයාලගේ ටිකිරි මොලෙන් ඕ ලෙවල් වල ටිකිරි මොලෙන් තියෙන්නේ ඕ ලෙවල් වලට අහන්න පුතේ මෙන්න මේ පොයින්ට් ටික ප්‍රාග්ඓතිහාසික යුගය අපේ ලංකාව ආරම්භ වෙච්ච මුල්ම යුගයේ ආන්නේ මෙන්න මේ පොයින්ට් ටික මෙන්න මේ පොයින්ට් ටික පුළුවන් නම් පුතේ ප්‍රාග්ඓතිහාසිකයේ ඔච්චරයි ඔච්චරයි පතරංග හැලි නෑ ආ අපි බලමු මේ පොයින්ට් ටිකට අපි කතා කරගෙන ගිහිල්ලා ඔයාලා දැන් දන්නව ඇති හරි බලන්න හැඳින්වීම මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රාග්ඓතිහාසිකය පිළිබඳව අපි හැඳින්වුවානේ ලාංකික ඉතිහාසයේ ආරම්භ යුගය ප්‍රාග්ඓතිහාසික යුගයයි මේ වගේ ලංකාව කියන රටක් ආරම්භ වෙන්න පටන් ගත්ත තැන මිනිසු ජනාවාස වෙන්න පටන් ගත්ත තැන මිනිසු ලංකාවට එන්න පටන් ගත්ත තැන තමයි පුතේ ප්‍රාග්ඓතිහාසික යුගය කියන්නේ ආ පොඩි කතාවක් මම කියන්නම් පොඩි කතාවක් පුතේ මීට වසර අපේ මේ දැන් ඉන්නවට වඩා මීට වසර 125000කට කලින් පාඩම් කරගෙන පාඩම් කරගෙන පාඩම් කරගන්න 125000කට කලින් මීට වසර 125000කට කලින් පුතේ එනවා ඉන්දියානු සාගරය හරහා ඉන්දියානු සාගරය දන්නවනේ ආ ඉන්දියානු සාගරය හරහා නැව්වල එනවා පුතේ පොඩි මානවය සෙට් එකක් මිනිස්සු සෙට් එකක් මානවය සෙට් එකක් අන්නේ මානවය සෙට් එක මීට වසර 125000කට කලින් පුතේ ලංකාව කියන හද්ද කැලේට එනවා පුතේ ලංකාව කියන හද්ද කැලේට එනවා ලංකාව කියන හද්ද කැලේට ඇවිල්ලා ඒ හද්ද කැලේ ගෙවල් දොරවල් පාරවල් මුකුත් තිබුණේ ඒ හද්ද කැලේ එන මානවය සෙට් එක මුළු ලංකාව පුරාම ලංකාව කියන හද්ද කැලේම ඇවිදිනු අන්න ඒ යුගය තමයි පුතේ ප්‍රාග්ඓතිහාසික යුගය අර මීට වසර 125000කට කලින් ලංකාව කියන හද්ද කැලේට ඉන්දියානු සාගරය හරහා එන මානවය සෙට් එකට හෝමෝ සාපියන්වරු කියනවනේ අමාරු නම් මොකක්ද ආවේ ප්‍රාග්ඓතිහාසික යුගය ආව දැනට ඒ කියන්නේ අපේ ලංකාවේ මුල්ම යුගය ආයක අමාරු නෑ එහෙනම් මීට වසර 125000කට කලින් ලුවාවේ මිනිස්සු අපේ ලංකාවට ඒකත් අමාරු නෑ එහෙනම් එහෙම මීට වසර 125000කට කලින් එන මුල්ම මානවය සෙට් එකට ලංකාවට එන මුල්ම මිනිස්සු සෙට් එකට හෝමෝ සාපියන්වරු කියනවනේ අමාරුද නෑනේ හෝමෝ සාපියන්වරු කියනවනේ අන්නේ හෝමෝ සාපියන්වරු මීට වසර 125000කට කලින් අපේ ලංකාවට ඇවිල්ලා පුතේ අපේ ලංකාවට ඇවිල්ලා එයාලා අපේ ලංකාව කියන හද්ද කැලේ ඇවිදිනු හද්ද කැලේ ඇවිදිනු හරිද හද්ද කැලේ ඔහේ ඇවිදිනු එච්චරයි උන් කළ දින ඔච්චරයි හද්ද කැලේ ඔහේ ඇවිදිනු හරිනේ ඔන්න ඔතෙන්ට නම් කතාව මතක තියාගන්නකෝ අමාරු වචනාවේ ප්‍රාග්ඓතිහාසික යුගයයි මීට වසර 125000 කියන එකයි ඉන්දියානු සාගරය හරහා ආපු කියන එකයි ඒ වගේම හෝමෝ සාපියන්වරු කියන එකයි එච්චරනේ අමාරුනේ දැන් අමාරු නෑ නේවා දැන් දන්නවා අපිනේ ආ හරි එහෙම දැන් අපි ඔන්න හැඳින්නුවා පුතේ ප්‍රාග්ඓතිහාසික යුගය අපේ ලාංකික ඉතිහාසයේ ආරම්භකම යුගය ප්‍රාග්ඓතිහාසික යුගයයි පුතේ ඊට පස්සේ තියෙන අපිට කාලය කාලය ප්‍රාග්ඓතිහාසික පිළිබඳව කාලය පුතේ කාලය මෙහෙමයි ක්‍රිස්තු පූර්ව 2400 125000 අතර කාලය මෙන්න මේ අතර කාලය ප්‍රාග්ඓතිහාසික යුගයයි කාලය අපෙන් අහුවොත් ක්‍රිස්තු පූර්ව 2400 125000 අතර කාලය ප්‍රාග්ඓතිහාසික යුගයයි මෙතනින් පස්සේ මොන යුගදස ඒවා අපි පස්සේ කතා කරමු දැන් ටික ටික ඉගෙනගෙන යන්කෝ ආ
එහෙම නැත්නම් තාපු දෙඩ කියන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 2000 සිට පෙර යුගය 125000 ගා ගන්න නැතුව ක්‍රිස්තු පූර්ව 2000 සිට පෙර යුගය ප්‍රාග් ඓතිහාසික යුගයයි කියලා කාලයක් ඉවරයිනේ කාලයක් ඉවරයිනේ ප්‍රාග් ඓතිහාසිකය පිළිබඳව ආයහන්න පුළුවන් පුතේ ඒ ප්‍රාග් ඓතිහාසිකයේ ජීවන රටාව මොකද ජීවන රටාව අර මීට වසර 125000කට කලින් අපේ ලංකාවට එන මුල්ම මානවය සෙට් එක මිනිස්සු සෙට් එක ජීවත්ුනේ කොහමද කියලානේ මේකෙන් අහන්නේ ජීවන රටාව උන් කොහොමද ජීවත්ුනේ දෙයියනේ උන් ජීවත්ුනේ ජීවන රටාව ගැන කතා කරද්දී පුතේ මම කිව්ව ඔයාලට ලංකාව කියන හද්ද කැලේ ඔහේ ඇවිද්දා ඔහේ ඇවිද්දා අන්නේ අලගේ ජීවන රටාව ඔහේ ඇවිද්ද කියලා කියන එක කැතයිනේ ඒ නිසා අපි කියනවා උන්ගේ ජීවන රටාව සංචාරක ජීවිතයක් ගත කරා ලංකාව කියන හද්ද කැලේට ඇවිදලා ඔහේ මෙයාලා සංචාරක ජීවිතයක් ගත කරා සංචාරක ජීවිතයක් ගත කරා ජීවන රටාව ගැන කියද්දී සංචාරක ජීවිතයක් ගත කරා වැස්ස කාලවලදී පුතේ යාලට එමෙන්න බෑනේ ඒ නිසා යාලා ගල් ගුහාවල හිටියා ගෙවල් හදන්න දැනගෙන හිටියේ නෑ මෙයාලා එසා ගල් ගුහාවල හිටියා පාරියංගල බටදොමලෙන ගල් ගුහා උදාහරණ ඒ වගේම වහින් නැති කාලවලදී යාලා එලි මහන් තැන්වල ඔහේ ගස් යට හිටියා සංචාරක ජීවිතයක් ගත කරා අද මෙහෙනම් හෙට අනිද්ද බලද්දි මෙහෙ ආයේ මෙහෙ අන්නේ වගේ සංචාරක ජීවිතය හද්ද කැලේ සංචාරක ජීවිතයක් ගත කරා ජීවන රටාව එච්චරයි සංචාරක ජීවිතයක් ගත කරා ඒකත් ඉවරයිනේ එයාලගේ ආහාර රටාව උන් මොකද්ද සංචාරක ජීවිතයක් ගත කරා ලංකාවගෙන හද්ද කැලේ ඇවිදගෙන යද්දී උන්ට බඩගිනියනවනේ නේ උන් එතකොට මොනවද කෑවේ ආහාර රටාව බුරියානි රයිස් කොත්තු ඒවත් නෑ පුතේ ආහාර රටාව ගැන කතා කරද්දී මෙයාලා කෑවේ ප්‍රධාන වශයෙන්ම සත්තු දඩයම් කරගෙන දඩේම මූලික කරගත් ආහාර රටාවක් තිබෙ පුතේ එතනදී මෙයාලා ලොකු සත්තු ලෙස ගෝණ මුවාගෙන සතුන දඩයම් කරලා ආහාරයට ගත්තා පුතේ ඒ වගේම දඩුලේන තලගයා වැනි කුඩා සත්තු ආහාරයට ගත්තා ඒ වගේම දිය කඩිත වලින් මසුන් ගොළු බෙල්ලෝ ආහාරයට ගත්තා දඩේම මූලික කරගත් ආහාර රටාවක් තිබ්බේ ඒ වගේම කැලේ හැදෙන ස්වභාවික අලබතල වගා කරගත්තේ නෑ පටල ගන්න එපා වගා කරගන්න මෙයාට දැනුමක් තිබුණ නෑ හද්ද කැලේ ඔහේ හැදෙන ස්වභාවිකව හැදෙන අලබතල වල් දෙල් ආහාරයට ගත්තනේ අර සත්තුන්ට අමතරව දඩේම මූලික කරගත්තු ආහාර රටාවක් තිබ්බා ඒ වගේම ස්වභාවිකව හැදෙන අලබතල වල් දෙලුත් ආහාරයට ගත්තනේ ආහාර රටාවක් ඉවරයිනේ එයාලගේ තාක්ෂණය තාක්ෂණය අමාරුනේ बैटरी फोन सिम दट मेसेज बैटरी दिल्ली बैटरी सिमेंट मेसेज दिने ඕන් එක මාට්ටුලා අම්මා අල්මාරිය ඇස්සේ රෙදි ඇස්සේ දාලා තියදී හොරෙන් ඇදලා අරගෙන අම්මා නැති වෙලාවක මැසේජ් එකක් දානවා ආයෙත් අර වගේම තියෙනවා බැටරි කලෝන් එන තාක්ෂණේ නේ ඒ කාලේ මිනිස්සුන්ට තිබ්බ තාක්ෂණේ මොකද්ද ඒ කාලේ මැසේජ් කරන්න පිස්සුවක් තිබුණේ නැහැ ඒ තරම් තාක්ෂණයක් තිබුණේ නැහැ එකම එක තාක්ෂණයයි අලෝ තිබ්බේ එකම එක තාක්ෂණයයි තිබ්බේ ඒ මොකද්ද බඩගිනි වෙලාවට සත්තු දඩයම් කරගන්න එයාලා ක්‍රමයක් හදාගත්තා එයාලා බඩගිනි වෙලාවට සත්තු දඩයම් කරා කියලා මම කිව්වනේ ආරටාවේදී සත්තු දඩයම් කරගන්න සත්තු මරා ගන්න එයාලා ක්‍රමයක් හදාගත්තා ඒ තමයි ආයුධ හදාගත්තා යකඩ වලින් නෑ 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 ආයුධ හදාගත්ත පුතේ ගල්පතුරු වලින් මෙයාලා ආයුධ හදාගත්තා එච්චරයි තාක්ෂණය පුතේ ඒ ආයුධ හදාගත්ත කියලා කියද්දිත් මම ඔයාලට කියන්නම් මෙන්න මේ වගේ ගල් දෙකක් තියෙනවා මෙන්න මේ වගේ ගල් දෙකක් තියෙනවා මේ ගල මේ ගලෙන් මේ ගලට වැරෙන් පහර දෙනවා වැරෙන් පහර දීලා මේ වගේ ගල් පතුරු හදා ගන්නවා දැන් තියුණු ඉන්නේනේ මේවා කැපෙනවනේ මේවා කැපෙන්නේ නැහැ නේ මේ වගේ රවුම් වලට දියෙද්දී ඒ නිසා ගලකින් තවත් ගලකට පහර දීලා මේ වගේ ගල් පතුරු හදා ගන්නවා පුතේ ගල් පතුරු හදාගෙන ගල් ආයුධ හැදුවා සත්තු දඩයම් කරන්න ගල් ආයුධ හැදුවා ඒවට ගල් මෙවලම් නැත්තම් ශුද්‍ර ශිලා මෙවලම් කියලා කියනවනේ ගල් මෙවලම් නැත්තම් ශුද්‍ර ශිලා මෙවලම් පාඩම් කරගමු ගල් මෙවලම් එහෙම නැත්තම් ශුද්‍ර ශිලා මෙවලම් කියනවනේ පුතේ මෙතන තව පොඩි කතාවක් තියෙනවා මේ ගලින් මේ ගලට වැරෙන් පහර දීලානේ මෙහෙම ගල් පතුරු ගලව ගන්නේ මේ ගලින් මේ ගලට වැරෙන් පහර දීමට ගලකින් තවත් ගලකට වැරෙන් පහර දීමට කියනවා පුතේ
පීඩන ශල්කණය කියලා ඉතිහාසයේ පීඩන ශල්කණය ආ මොකද 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 ගල් පතුරු හදාගන්න ගල් මෙවලම් හදාගන්න ගල් පතුරු ඕනේ ආ ගල් පතුරු හදාගද්දී ගලකින් තවත් ගලකට වැරෙන් පහර දෙනවා පුතේ ගලකින් තවත් ගලකට වැරෙන් පහර දීමට ගලකින් තවත් ගලකට වැරෙන් පහර දීමට ගලකින් තවත් ගලක් ඝට්ටණය කිරීමට පීඩන ශල්කණය කියනවනේ ඉතිහාසයේ ආයේ පීඩන ශල්කණේ යොදාගෙන මෙන්න මේ වගේ ගල් පතුරු හදලා ගල් ආයුධ හැදුවනේ තාක්ෂණයේ එච්චරෙ මුණ්ඩ මොලේ තිබ්බේ ආයුධ හදාගන්න බඩගිනි වෙලාවට සත්තු දඩයන් කරගන්න ගල් ආයුධ හදන්න විතරනේ මුණ්ඩ මොලේ තිබ්බේ අපේ ආදිම මානවයාට මොලේ තිබ්බේ මෙච්චරයි ආන් තාක්ෂණයත් ඉවරයිනේ දැන් මෙයාලගේ අවසාන එක අභිචාර විදිය සර් බෑ මොකද්ද අභිචාර විදිය අභිචාර අනේ අභිචාර ප්‍රාග්ඓතිහාසිකයේ අභිචාර විදිය ගැන සැකෙමින් පැහැදිලි කරන්න අම්මෝ මට බෑ මේ මේ මට මේ මම මේක දැකලවත් නැහැ අභිචාර විදිය අහලවත් නැහැ මොන මොකුලද්ද මේ ඉතින් අරිනෝ අභිචාර විදිය කියන්නේ මොකද්ද පුතේ සුසාන චාරිත්‍ර ප්‍රාග්ඓතිහාසික අපේ ආදි මානවයා නමක් කියන අපි දැන් දන්නවා හෝමෝ සාපියන් මානවය පුතේ 4-5 දෙනා ලංකාව මේකනම් 4-5 දෙනා යාළ සංචාරක ජීවිතයක් ගත කරනවනේ ඔහේ ඇවිදිනවනේ ඒ ඇවිදින්න පුතේ 4-5 දෙනා අතරින් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කොහොම හරි හැමෝම මැරෙනවනේ එතනදී 4-5 දෙනා අතරින් එක්කෙනෙක් මැරුණම හෝමෝ සාපියන් මානවයෙක් මැරුණම එයා කොහොමද වල දාන්නේ ඒ මිනිහ කොහමද බල දාන්නේ සුසාන චාරිත්‍ර අද නම් මරුණොත් පෙට්ටියක දාලා ගිහිල්ලා කනත්තර දානවා එහෙම නැත්නම් දේහය ආදාහනය කරනවා ඔය දෙකෙන් එකක් නේ කරන්නේ ඒ කාලේ අපි ආදි මානවය මොකද කරේ මරුණ මිනිස්සුන්ට මොකද කරේ ආන් ඒක තමයි අභිචාර විදිය අපි බය කරලා තියෙන්නේ අපි යව්වෙන්නේ නැහැ බං ඕවට අභිචාර විදිය කියන්නේ මරුණ මිනිස්සු බල දාන විදිය හරි ලේසිනේ ආ අපේ ආදිම මානවයා මරුණ මිනිස්සු කොහොමද බල දැම්මේ අභිචාර විදිය පුතේ ඒක මෙහෙමයි කරලා තියෙන්නේ හතර පහ දිනක් ප්‍රාග්ඓතිහාසික මානවය සංචාරක ජීවිතයක් ගත කරද්දී පුතේ එක්කෙනෙක් මරනවා කියන්නකෝ ආ දැන් ඔහම ඉද්දී හතර පහ දිනේ රැට කනවා රැට කකා ඉදී ඕ ආදි මානවය හරිද මීට අසර 125000කට කලින් ආදි මානවය ඔහම එයාලා රැ වෙලා ආහාර ගන්නවා කියන්නකෝ හොඳ ගෝණෙක් කරගෙන ඇවිල්ලා කනවා කකා ඉදී වයසක ඩයල් එකකට එතන හිටපු ආදි මානවයගේ වයසක ඩයල් එකකට ගෝණ කට්ටක් ඇවිල්ලා උගුර හිර වෙලා මැරෙනවා කර්මෙටම හරිද भस्मावशेषमेंटसिलेटसिलेवतने පිස්සුවක් පිස්සුවක් කරන්න දෙයක් නැහැ. එයාලා එහෙමයි කරලා තියෙන්නේ. මිනිහෙක් මැරුණම ඒ මිනිහ එතනම වල දාලා ටික කාලයක් ගියාට පස්සේ නැවත ගොඩ ගන්නවා. ගොඩ ගද්දි ඇටසැකිලි විතරයි තියෙන්නේ ඒකේ. ඇටසැකිලි නැවත ගොඩගෙන පුතේ එතනම අසල වලක් කරලා ඇටසැකිලි වෙනම වල දානවනේ. ඕක තමයි මෙයාලගේ අභිචාර විදිය. එතනදී පුතේ අපිට හම්බෙලා තියෙනවා රාවණායල ගල් ගුහාවෙන් දෙකට බෙදෙන සේ සිදුරු විදිනවද හිස් කබලක්. එක පැත්තක ගුරු ගල් ආලේප කරලා තියෙනවා. රළුවට පිට තිබුණු දාර සියුම් ලෙස උරච්චි කරලා තියෙනවා. ඒකවල දාලා තියෙනවනේ. එකක් පිස්සුවක් ඉතින්. තවත් ආකාරයක් තමයි ඇටසැකිලි නැවතවල දාද්දී වකුඩු කරලාවල දාලා තියෙනවනේ. බටදොමලෙන ගල් ගුහාවෙන් හොයාගත්තේ. අපි දන්නවනේ. ආ. අභිචාර විදියටත් ඔච්චරනේ. මරුණම දේහේ වල දාලා ටික කාලයක් ගියාම පස්සේ නැවත ඇටසැකිලි ගොඩගෙන වෙන තැනක වල දානවා. ඒ වෙන තැනක වල දෙවීමත් ආකාර දෙකයි. රාවණාල ගල් ගුහාවේ බටදොමලෙන ගල් ගුහාවයි උදාහරණ. එච්චරයි. විනාඩි 10ක්ද ගියමට ප්‍රාග්ඓතිහාසිකයේ වල ටිග්‍රි මොලේට උච්චරයි ඕනේ ඕලෙල්ලට අපේ ආදිම මුගය අපේ ලංකාව ආරම්භ වෙච්ච මුල්ම යුගයේ මෙච්චරයි දැනගන්න ඕනේ හැඳින්වීම ලාංකික ඉතිහාසයේ ආරම්භක යුගයේ ප්‍රාග්ඓතිහාසිකයයි කාලය පිසුපුරු 2400ක් 125000 අතර කාලය ජීව රටාව සංචාරක ජීවිතයක් ගත කරේ ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාර රටාව දඩේම මූලික කරගත්තා ස්වභාවික දන අලබදල ආහාර ගත්තා තාක්ෂණය ශුද්‍ර ශිලා මෙවලම් ගල් මෙවලම් හැදුවනේ ආ අභිචාර විදිය මරණ මිනිස්සු කොහමද වල දාන්නේ වල දාලා ටික ගාලේ ගියට පස්සේ අටසැකිලි නැවත කොටගෙන වෙන තැනක වල දානවනේ ප්‍රාග්ඓතිහාසිකයේ අපේ ආදිතම යුගයේ මුල්ම යුගයේ ඉවරයිනේ ඊට පස්සේ පුතේ පූර්ව ඓතිහාසිකයෝ ඊට පස්සේ ඓතිහාසික යුගය ඊට පස්සේ රාජධානි යුගය ඊට පස්සේ බ්‍රිතාන්‍යයට අධිජ යුගය 1947 72 78 ලස්සන කතාවක් ඉදිරියේ මේ වගේ පාඩම් කරගත්තා නම් ලස්සන මුලක ඉඳලා අගට කතාවක් ඉදිරියේ පාඩම් කරගත්තා නම් මේ වගේ
ඉතිහාසයේ ඉවරයි පුංචි කතාවකින් විනාඩි 10ක් 15ක් පැය භාගයක් ඇතුළත ඔයාලට කියන්න පුළුවන් ඕකයි ඉතිහාසය පතරංග නෝට් පාඩම් කරන එක නෙමෙයි තේරුණාද එනිසා මම පොඩි උදාහරණයක් අරගෙන ප්‍රාග් ඓතිහාසිකයේ හැඳින්වුවේ මෙන්න මේ පොඩි වීඩියෝ එකකින් තේරුණාද ඒ තරම් ලේසි පුතේ ඉතිහාසය ඉතිහාසයේ පාඩමින් පාඩමට පාඩම් කරන්න එපා එතකොට අමාරුයි ලස්සන කතාවක් විතර අපි පාඩම් කරගෙන යන් ආසන විශ්ව ඉතිහාසය වෙනවා විශ්වාසයි